හයි හයි යාළුවනේ, ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ උමන්දාව විශ්වගම්මානෙට. ඉතින් අර පැත්තේ පේනවා දිනේ, මම දැන් ඉන්නේ කාපාක් එකේ. ඉතින් අපි රෂ් එක පාක් කරලා තියෙන්නේ. එහෙනම් යන් උමන්දාවට ආවා. එහෙනම් ඉතින් අද අපේ සමන්ද්‍රපද්‍ර හමුදුරංගව පොඩ්ඩක් හම් වෙන්න ආසයි ඉන්නවා. බලමු හම් වුණොත් පොඩ්ඩක් කියලා කතා කරමු, නැත්නම් අපි ඇතුළට යන්. එහෙනම් යමු. මන්දාව විශ්වගම්මානේ මන්නේදී අපි ආවා. නිල් කෑම කන්න හිතන් ඉන්නවා, ආය හාමුදුරුවන් හම් වෙන්න හිතන් ඉන්නවා, තියෙන දේවල් බලන්න හිතන් ඉන්නවා. මේක කර කුෂිකර්මාන්ති සම්බන්ධයෙන් ගොඩක් දේවල් තියෙනවානේ, ඒව බලන්න හිතන් ඉන්නවා. බලමු. අර තියෙන අර මං කිව්ව සත වෙන බුදු පිළිමේ අලුතෙන් ඉදිකරන එක. එතන අපි ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ මැණික්කල් අතුර. එතකොට මෙතන ලංකාවේ තියෙන අර්ධ මැණික් සහ මැණික් කියන කොටස් දෙකටම අයිති වෙන මැණික් වර්ග තියෙනවා. මෙතන වැඩිපුරම තියෙන රෙඩ් ගාර්ඩන් කියන මැණික් වර්ගය. මේ සම්පූර්ණ අතුරලා තියෙන්නේ. ඒ වගේම ඊට වඩා වටිනාකමෙන් ගොඩක් වැඩි මැණික් වර්ගත් මෙතන තැන්පත් කරලා තියෙනවා. එතකොට ධාතුන් වහන්සේගේ එළියේ තියෙන කරඩුවෙත් අපි මැණික්කල් අල්ලලා තියෙනවා. ඒ වගේම රත්තරණයෙන් කරන මාල තමයි අපි පැලැන්දීමක් කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන මේ හැම දෙයක්ම මිනිස්සු ගෙනල්ලා මේව දැන් අපි ධාතුන් වහන්සේ නමක් දැන්පත් කරනවා කියලා කිව්වට පස්සේ මිනිස්සු පූජ කරපු දේවල් තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. එතකොට අපි ඉතින් ഇതുව එක තව අයට පේන්න මේ විදිහට විදුරුකින් දාලා තියෙන මුලයි කියලා එකෙන් මේ මිනිස්සුකට අදහසක් ගන්න පුළුවන්. එකක් කොරෝනල් මාසය ඇතුළත කොහොමද කියලා කාටද දැක ගන්න අවශ්‍ය නම් ඒකෙත් අදහසක් නිර්දිහා බල්ලා ගන්න පුළුවන්. ඒ වගේම අර මිනිසුන්ට දේවල් පේන්න තියෙනක හොඳයි, අර මේ වගේ දේවල් වහලා තියනට වැඩිය. ඒකත් ධාතුන් වහන්සේ කරඬුවේ තුලද තියෙනවා. සාමාන්‍ය ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන අඩු නිසා ඒකට මෙහිම අනිත් දේවල් එළිය බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට හදලා තියෙන්නේ. ඒ වගේම මේ මෙතන තියෙන ප්‍රතිමා වහන්සේ ගත්තොත් එහෙම මේ කුඩා ප්‍රතිමා වහන්සේ නමක් පෙන් ශීර්ෂයක් විතරක්. ඒක ඇෆ්ගනිස්තානයේ බාමියන් ප්‍රතිමාවක තියෙන ශීර්ෂයක්. ඉතර ප්‍රතිමාව ඇෆ්ගනිස්තානයේ 2002 අවුරුද්දේ තලෙබාන් දස්තවාදීන් විසින් විනාශ කරා සම්පූර්ණ අක්කර දහස් ගානක ප්‍රතිමා. ඒ විනාශ කරන ප්‍රතිමාවක මේ කොටසක් තමයි මේ තියෙන්නේ. අපිට ඉතාලි ජාතික පුරාවිද්‍යාවරයෙන් හම්බුනේ, අපි ලොකු සයනාසෙත් එක කතා කරලා පැහැදිලා මේක පූජ කරලා තිබුණා. ඉතින් මේක අපි දන්න විදිහට ලංකාවේ කෞතුකාගාරයකවත් බාමියන් ප්‍රතිමාවක් නැහැ දැකින්. ඔයගොල්ලෝ ළඟට ඇවිල්ලා පස්සේ බලන්න. අපේ අනුරාධපුර යුගයේ සහ පොළොන්නරු යුගයේ ශෛලිය නෙවෙයි, ශ්‍රී ලංකාවේ ශෛලියක් නෙවෙයි මේ ප්‍රතිමා වහන්සේට තියෙන්නේ. ඒ නිසා මේ සැහැන්න පරණ අවුරුදු 1600ත් අවුරුදු 2004 කාලයක් පැරණි කියලා තමයි පුරාවිද්‍යාවෙන් කියන්නේ. මෙතන ඈත ඉතිහාසයකට යනවා මේ ප්‍රතිමා වහන්සේ. ඒ වගේම මෙතන එළියේ තියෙන ස්ථාපිත ගත්තම කුඩා චෛත්‍ය මේ අපි සාංචි ස්තූපය අනුරූපක් විදිහට තමයි ඉදි කරේ. ඒ වගේම මෙතන උඩ තියෙන්නේ අජන්ත අපේ සීගිරි සිතුවම් වලදී තරණි මිලි කියලා හඳුන්වන ඉන්දියාවේ තියෙන අජන්ත එල්ලෝරා විජ සිතුවම් කලාවාර්ෂෙන් නිර්මාණය කරපු බුද්ධ රූප තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ ලෝකල් ප්‍රධාන වශයෙන් දකින්න තියෙන්නේ ඉන්දියානුවන් කොහොමද බුදුන් වහන්සේව දැක්කේ කියන විදිය සහ මේකේ අපි අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ විඥාන කියන සයමහ භූතයන් පෙන්වුම් කරන විදියට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මල අභිධර්මයේ අහලගෙන බුදුහාමුදුරු රූපวิශය කොටස 6ක කරලා විස්තර කරන්නේ අන්නේ එක. ඒ වගේම මෙතන මේ දකින්න තියෙන්නේ ලංකාවේ මිනිස්සු අතරත් බාරහාරවන දෙවිදන් වහන්සේලා අවලි 4 දිනක චිත්‍රණ අවදී. ඉතින් මේකේ කලා නිර්මාණය ගත්තොත් මේ විදිහට සුදු මානෙන් මලක හැඩයට තමයි මේ සම්පූර්ණ නිර්මාණය කරලා තියෙන්නේ. ඒක විශේෂත්වය. මේ කබේ නායක ස්වාමීන් වහන්සේගේ අදහසක් උන්වහන්සේලා ඇති වෙච්ච. ඉතින් මේ ඔක්කොම මේ වර්ණ පවා මේ හැම දෙයක්ම ඕගොල්ලන්ට සුදු මානෙන් මල ගත්තාම බලන්න පුළුවන්. මේ ඒ විදිහටම ඒ කහ පාට ඒ විදිහට ගන්න. තවර එළියෙන් අපි ඉදි කරන් යනවා. දැන් මේ නොවැම්බර් වල ඉවර කරනවා. ඊටත් වැඩි ලස්සන නිර්මාණයක් කරා බුද්ධ ප්‍රතිමාව. සත වෙන බුදු පිළිමය. ඒත් ඒකේ විශේෂත්වය ගොඩක් තියෙනවා. දැත්ත දකුණු ආසියාවේ දිගම සත වෙන ප්‍රතිමාව. ලෝකෙම්ම ගත්තම දැනට දෙනියට දිගම ප්‍රතිමාව වස්සේ. ඒක ලොකෝම එක තියෙන්නේ දැනට මියන්මාර්.
අඩි 192ක් මේක මම ගන්නේ අඩි 152ක් දෙකක් ඉතින් අර අපතන බෝඩ් එකක් තියෙන එක බලන්න පුළුවන් සම්පූර්ණ විස්තරය ඒක නම් අඩි 132ක් කියලා තියෙනවා ඊටගෙට ඊට හරියට බලුවහම කිසිම මනස් ගන්නක් වෙනවා දැන් ඉතින් ඉතින් මේකේ පල්ලෙහාමේ ගමේ ළමයින්ට අපි IT සහ ඉංග්‍රීසි විෂය මේ කොරෝනා වෙනකම් උගන්වගෙන ආවා කොරෝනා පස්සේ අලුතෙන් දෙන්නේ නැති නිසා නවත්තනවා දැන් ආයි නැවත මේ වැඩපිළිවෙල නොමිලේ එතන පල්ලෙහා ඒ ප්‍රතිභාවහන්සේ යට හෝල් එකේ පටන් ගන්නවා ඒතර ඒකට යට ශෝනාගාරයක් කිදි වෙනවා IT ලැබ් එකක් කිදි වෙනවා සහ පුස්තකාලය නමේ නම් කියවන එක පොඩක් අඩු වෙලා තමයි කියවන කායක වැඩි කරන්න හදන්නේ පොඩක් ස්මාර්ට්ෆෝන් චුට්ටක් පැත්තකින් තියලා පොත පුරු කරන්න උත්සාහයක් දරනවා ඊට අමතරව තව තියෙනවා මේ උඩ උමං විහාරය කියන්නේ ප්‍රතිමාව ඇතුළත විහාරයක් තමයි කියන්නේ මොකද අපිට විහාරයක් නැහැ දැන් හරියම තිස්ස විහාරයක් පිළිගන්න තමයි දැන් තියෙන්නේ මේ මිනිස්සු පූජා කරලා තියෙන්නේ විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කරන ප්‍රතිමා වහන්සේ ඔයාලට කැමති නම් වැඩ පිළිවෙලට උදව් කරන්න අතන ප්‍රතිමා වහන්සේලා තියෙනවා කැමති අයට බාර අරගෙන එතන පූජා කරන්න පුළුවන් ඒක ඔයගොල්ලෝ නම්බර් ආවම මේ පූජා ඔයාලා පූජා කරපු ප්‍රතිමා එතන ලයි දැක බලන්න මේ කියවන්න තියෙනවා අපිට ස්වාමීන් වහන්සේගෙන් ගොඩක් දේවල් දැනගන්න හම්බුණා. ඉතින් අතර තිබ්බ ධාතුන් වහන්සේලා ගැන ගොඩක් විස්තර අපිට එතනින් දැනගන්න හම්බුණා. ඉතින් මම හිතනවා ඔයාලගේ දැනුමටත් ඒ දේවල් ගොඩක් උපකාරී වෙයි කියලා. හරි අපි යන්න ඉස්සරහට. ඉතින් ඔන්න යාළුනේ අපි ඉස්සල්ලාම ආවා උමන්දාවේ සල්පිල දින දැනට. ඉතින් මෙතන තමයි කැම කන්න දින එන කට්ටියට සහ වැඩ කරන කට්ටියට කැම කන්න දින මෙතන. ඉතින් පාවන් ගලවන ස්ථානෙකට හදලා තියෙනවා. ඒ කියන්නේ පාවන් ගලව තමයි ඇතුළට යන්න තියෙන්නේ. අපි දැන් උදේ මොනවත් කාලා වෙන්නේ නැහැ ටිකක් බඩගිනි. එහෙනම් ඉස්සල්ලාම ගිහිල්ලා මෙතන සෞඛ්‍ය ආරක්ෂිතව හදන උමන්දාවෙන් එලාගත්ත ඒ වගේම හදන කෑම කාලා බලමු මොන වගේද කියලා. යක්. ඉතින් යාළුනේ මම ගොඩක් වෙලා බලන් හිටියා මෙතන තියෙනවා නිලින්දියප්ප. ඔන්න මං ගත්තා නිලින්දියප්ප. හරි යාළුනේ ඉතින් උමන්දාවට එද්දි ආසයෙන් ආවම නිල්පාට කෑමක් කනවා කියලානේ. ඔන්න නිල්පාට ඉන්දියප්ප ගත්තා. දැන් අපි කාලා බලමු කොහොමද කියලා රහ. එතන නිල් ඉදියාප්ප හරි නැන් ගිලේ නම් ඉතින් ඔන්න යාළුනේ අපි උමන්දාවේ සල්පිරට ගිහිල්ලා කෑම කෑවා ඇත්තටම දැන් මෙහි වගා කරන දේවල් වලින් තමයි කෑම හදලා තියෙන්නේ ඉතින් ඇත්තන ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිත විදියට රහට අර වසවිස නැති වෙන්න හදලා තිනවා. ඉතින් කෑම කද්දිම තේරෙනවා. දැන් අපි මේ පැත්තේ කන කෑමත් එක්ක මේ පැත්තේ කෑම කාලා බලද්දි තේරෙනවා මොන වගේද කෑම වල වෙනස කියලා තේරෙනවා. ඉතින් දිවට ඉතින් ඇත්තටම හොඳයි කෑම. හරි. දැන් එනනම් අපි යමු. මෙතනින් දැන් කෑම කාලා ඉන්නේ දැන් චුට්ටක් එනර්ජි එකක් තේරෙනවානේ. හරි. අපි දැන් චුට්ටක් කහට්ටයක්. යාළුනේ ඉතින් මම මෙතන යදි දැක්ක වාහන මේ බීට්‍රූට් වගාවකුයි ගෝවා වගාවකුයි තියෙනවා. බානක ලස්සන. තේරීට ලස්සන වගා කරලා තියෙනවා. වල්පලෑටි එහෙම මැද්ද හැදෙන්නේ නැති වෙන්නේ ඒ වෙලාවට ගලවලා කරලා. වතුර මල් දාලා ඉතින් මාරණ අඩත්තුවක් තියෙනවා මෙතන බලද්දිම තේරෙනවානේ බලන්නකෝ ලස්සන හරි යාළුනේ අපි දැන් එහෙනම් යන් ආහස්වැර බලන්න ඉතින් ඔයාලට පේනදි මෙතනින් කියලා තියෙනවා හරි ආහස්වැර තියෙනවා කියලා අපි දැන් එහෙනම් යන් මේ පැත්තට ගිහිල්ලා බලමු ආහස්වැර බලමු නෙමෙයි වන්දනා කරගමු ගිහිල්ලා ආහස්වැර ඉතින් මේ යද්දි හැම පැත්තෙන් බලාගන්න පුළුවන් ඉන්නේ මේ අර වගා කරලා තියෙනවා තමයි මන් දාවේ මෙහි දෙහි වගාවක් වගේ නේ තියෙන්නේ පේන විදිහට දෙහි තියෙන්නේ ගස් ලබු අඹ ආ මෙතන අර හතුව ගාවකුත් තියෙනවා බෝඩ් එකක් දාලා තියෙනවා මම දැක්කර මේ අර පාලිත තත්ත්වයටදී අර අපි වගා කරන්නේ ඒ කියන්නේ උෂ්ණත්වය එතකොට වර්ෂාපතනේ ඕන එකක් කොට පාලනය කරලිවල පාලිත තත්ත්වයටදී අර වගා ගෘහ තියෙන්නේ අන්න ඒ වගේ වගා කරන ඒවාත් ගොඩක් බලා ගන්න පුළුවන් නා අපි ඔන්න උමන්දාවේ උස්සම තැනට තමයි යන්නේ ඉතින් විශාල පඩිපෙළක් තියෙනවා ඇයි මෙච්චර පඩිපෙළක් දැම්මේ යන් අපි උට්ටම Thank you.
ඉතින් යාළුවනේ මේ තියෙන්නේ උමන්දාවේ තියෙන විෂ්ණු දේවාලය. ඉතින් උමන්දාය තියෙන නිර්මාණවලින් තවත් ඉතාමත් ලස්සන නිර්මාණයක් තමයි මෙන්න මේ දේවාලය. ඉතින් අපි මෙතන උට්ට ආවේ විෂ්ණු දේවාලයේ වැඳපුදා ගන්න වැඳපුදාගෙන බලන්න මෙතන ආවේ මේ ගොඩක් ලස්සන තැනක් ඉඳලා අපි විෂ්ණු දේවාලයක් දැක්කා. ඊට පස්සේ දැන් මම ලස්සන ෆොටෝස් දෙක තුනකුත් ගත්තා. ඉතින් ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇති විෂ්ණු දේවාලයේ කොයි වගේ තියෙන්නේ කියලා. ඊට පස්සේ එහා පැත්තෙන් බුදුරුන්ගේ පිළිම ගොඩක් අපි දැක්කා. ඊට පස්සේ චෛත්‍ය රාජන් වහන්සේ දැක්කා. හරි. ඉතින් මෙහි දැන් වටපිටාව බැලුවොත් එහෙම බලන්නකෝ කොයි වගේද මේ ඔයාලට උමන්දාව විශ්ව ගම්මානේ පේන්නේ කියලා. ඉතින් ඔයාලට පේනදී අර ගේට් එක අර ඈත තියෙනවා අර අපි එතනින් දැන් තමයි ආවේ. කොච්චර දුරක් තියෙනවද? හරි, දැන් එනවා මේ උඩට ආවා වගේ. මේ පරිබලව ටික බැහැගෙන අර වගේ දුරක් ආපව ගිවාගෙන ආ හිටියේ දිහන මෙයන් අපේ ගෙදර කට්ටියේ ඉන්නේ. අපි දැන් ඒ හැරෙට ගිහිල්ලා ආපහු කතා කරමු. යන් එන. මේ තියෙන්නේ අපි දැන් අහස් වෙහෙර උත්පලපන්න ශ්‍රී විෂ්ණු ශාන්ති මණ්ඩපය ප්‍රජාපති සෙනසුන ගවලෙන මේ හතරම බලලා ඉන්නේ. හරිම නියමයි. ඒකනේ බස් එක යන්න පුළුවන්කම තියාගෙනත් මායි මල්ලී කියන දන්නවනේ ගමේ ගැම්ම අරගෙන කියලා. අපි දැන් ගියා පයින් එකෙන් හොඳ පයින් ගියා එනර්ජි එකටත් එක්ක කියලා. දැන් නිල් වෙලා තියෙන්නේ ඇවිදලම. කෑම ජාති කාලනේ ඇවිදලම නිල් වෙලා ඉන්නේ. යාළුවනේ ඉතින් උමන්දා එනවා කිව්වම අපේ මල්ලී දැන් අර මෙහෙට කෑම කාලා මං කිව්වනේ මං අද නිල් වෙන්න එන්නේ කියලා. එයා ගෙදරි දම්ම නිල් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මේ නිල් නිල් ඇඳන්ම ඇවිල්ලා. අඩේ හරි මගේ ඉතින් ඈ හොඳයි ඈ එද්දිම නිල්ලලානේ. මං තාම නිල්ලුන්නේ නැහැ. මං තාම ආපු පාටින් ඉන්නවා. ඉතින් ආල්නර මේ තියෙන උමන්දාවේ ඔයාලා ඇවිල්ලා නතර වෙනවා නම් අර නිලදී ගන්න තියෙන කොටේජස් තමයි. බලන්න ලස්සන. ඉතින් වැවක් උඩ තමයි මේක හදලා තියෙන්නේ. බලන්නකෝ. මේක හදලා තියෙන කවුද කියලා සඳහන් කරලා දිනා ජගත් රත්නායක මැතිතුමා ඇතුළු පවුලේ සම්මේලනයේ පරිත්‍යාග කරන ලද්දකී. නයිස්. ආ. එයාට පරිත්‍යාග කරලා තියෙන්නේ. මේ දින ලස්සනයි. මේ පැත්ත බලන්න ෆොරිනර්ස්ලා ආවත් ලංකාවේ ආවත් ඉතින් මෙතනට එල බලන්න පුළුවන්. ඉතින් හිම කිරම එහෙම නැත්නම් ඉන්ඩිසින් කිව්වොත් අයිස්ක්‍රීම් අපි යමු නං මම දැන් අයිස්ක්‍රීම් නැක්ක. නිල් කටරෝල් වලින් එකකුයි වෙනල වලින් එකකුයි. වෙනල එකක්. චොක්ලට් දුන්නා. ආ චොක්ලට් වලින් එකක්. අපි නම් දැන් උමන්දා නිල් අයිස්ක්‍රීම් එකක් කාලා බලමු. ඇත්තටම අර කියන වගේ නිල් වෙනවද කියලා කට්ටිය දානවා වගේ. හරි. දැන් ඔන්න තිබ්බ පාටම ආවා. අයිස්ක්‍රීම් නිල් බැස්සා. දැන් නිකන් කාලා ආවා. ඉතින් මේ සමන්තබද්‍ර හාමුදුරුව කොහමරි මුණගැහෙන කියලා තමයි හිතන් හිටියේ. අද මුණගැහෙන්න හම්බෙන්නේ නැහැ කොහොමුණත්. උන්වහන්සේ වැඩම කරලාලු දෙහිවලට. ඉතින් එහෙනම් අද හම්බෙන්නේ නැහැ. ඉතින් ආන ඔන්න ඔය විදිහට අපි උමන්දාවෙන් අද සමු ගන්නවා. ජඩ බග්ගෙන් ආදිත් එක්ක අපි උමන්දාතුන් සේරම ටිකක් බලන්න ගියා. තිනා කැම් බීමේ සයිතල බැලුවා. ඉතින් අර හාමුදුරුවත් එක්ක කතා කරා. දන්නේ දේවල් ගොඩක් මෙතනදී ඉගෙන ගත්තා. ඉතින් මං හිතනවා දැන් බ්ලොග් එකත් වල අනිවාර්යෙන් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අද අපි අයිස්ක්‍රීම් කා නිල්ුණා. ඒ වගේ තින් ඉතින් මං ඉදර අනිවාර්යෙන් බ්ලොග් එක වල එන්ජොයි කරන්න කියලා. ඉතින් අර සිනහර දේවල් පොඩ්ඩක් තිබ්බා. ආය ඉගෙන ගන්න දේවල් පොඩ්ඩක් තිබ්බා. මං ඉදර ඉතින් බ්ලොග් එක වල අනිවාර්යෙන් එන්ජොයි කරන්න කියලා. ඉතින් channel අලුතෙන්ම join වෙච්ච කෙනෙක් මතක් කරන වෙනදා ගේම channel එක අලුතෙන්ම නම් අදම නම් බලන්නේ subscribe කරලා bell icon එකට time එකක් ගාන යන අප්ඩේට් කරන් ඉපා. ඒක තමයි බ්ලොග් එක එන්ජොයි කරාන set කියලා හිතනවා නම් තවත් බ්ලොග් බලන්න කැමති නම් තවත් යාළුවන්ට බලන්න මේක යවන්න හොඳයි කියලා හිතනවා නම් like එකක් දාලා share පාරක් දාන්නත් අමතක කරන් ඉපා. එහෙනම් ඉතින් අපි ආයෙත් දවසක හම්බෙමු උමන්දාවෙන් නෙමෙයි තව ලස්සන තැනකින්. එතකන් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.